ශ්‍රද්ධාවන්ත පින්තුනි අද දැන් මේ සූදානම් වෙන්නේ අපි මේ වස් කාල සීමාව තුළ ආරම්භ කළ සතිපට්ඨාන සූත්‍රය ධර්මයේ පිළිබඳව කර්ම කාරණා සාකච්ඡා කිරීම කර්ම තේරුම් ගැනීම සිදු කිරීම සඳහා ඉතින් මේ දක්වා අපි තවත් දෙකක් දක්වමන මේ සූත්‍රයේ සම්බන්ධයෙන් අපි යම් සාකච්ඡාවක් සිදු කළා කර්ම කාරණා තේරුම් ගන්න අවබෝධ කරගන්න යන උත්සාහයක් ඇරුවා ඉතින් ඊයේ ගිය සතියේ සෙනසුරාදා දවසේදී අපි කායානුපස්සනාවේ හතර සතිපට්ඨාන කායානුපස්සනාවට සම්බන්ධ ආනාපාන සති භාවනාව පිළිබඳව කර්ම කාරණා ඉගෙන ගත්තා. මේ සූත්‍රයේ ආශ්‍රය කරගෙන දීර්ඝව වෙනත් සූත්‍ර ධර්ම වල ගැන්වෙන කර්ම කාරණා නෙවෙයි. සතිපට්ඨාන සූත්‍රයේ විපස්සනා භාවනාව හා සම්බන්ධව ඉගෙනගෙන කර්ම කාරණා යම් පමණකට වැඩි විස්තර සහිතව නෙවෙයි. යම් පමණකට තේරුම් ගන්න අවශ්‍ය වෙන විදිහට අපි තේරුම් ගත්තා. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කිරීම සඳහා කරුණු තේරුම් ගැනීම සඳහා බලාපොරොත්තු වෙන්නේ කායානුපස්සනාවටම සම්බන්ධ ඊළඟ කොටස ඉරියාපත පබ්බ කියලා මේ ඉරියව් පැවැත්වීම පිළිබඳව සිහිය පිහිටුවා ගන්න ආකාරය පිළිබඳවයි අපි දැන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දක්වා අපි සාකච්ඡා කරන කරුණු කාරණාවන් පිළිබඳව කෙටියෙන් අපි සිහියට නගා ගන්නවා නම් නැවතත් මේ සූත්‍ර ධර්මයේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා දුකින් මිදහස් වීම සඳහා සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ දේශනා කළ ඒකායන මාර්ගයේ හැටියට එකම මාර්ගයේ හැටියට ප්‍රත්‍යක්ෂගත හැකි කළ යුතු එකම මාර්ගයේ හැටියට උන්වහන්සේ මේ දේශනා කොට වදාළ මේ ක්‍රමවේදය තමයි මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ උන්වහන්සේ අපිට උගන්වන්නේ. ඒ බොහෝ දේවල් අරමුණු කරගෙන නෙවෙයි එක මානසික මෙන්ටල් ෆැකල්ටි එකක් මේ අරණා තමයි ඒ හරහා තමයි උන්වහන්සේ මේ සමස්ත විමුක්තිය උන්වහන්සේගේ විමුක්ති මාර්ගයේ අවසාන පරමාර්ථය බලාපොරොත්තුව නිවන සාක්ෂාත් කර ගැනීම දක්වා හරි අපූර්ව මේ ගමන පිළිවෙල ක්‍රියා ප්‍රතිපාටිය උන්වහන්සේ දේශනා කරන්නේ. ඒක මෙන්ටල් ෆැකල්ටි එක තමයි ඔය සති කියන එක මයින්ඩ්ෆුල්නස් කියන එක. ඔය අද කාලේ මේ විශේෂයෙන් බටහිර ලෝකයේ මයින්ඩ්ෆුල්නස් හැටියට මේ වර්ධනය වෙලා දියුණු වෙලා යන භාවනා ක්‍රමය ඒ අදංගු සියලු කරුණු මේ සූත්‍රයට සම්බන්ධයි. මේකට අදාළ දේවල් ක්‍රෑෂ් කෝස් එකක් තියෙනවා. ඇත්ත වශයෙන්ම බැලුවොත් එහෙම ඔය කොහොම හොතද ඔයලා බලන්න කිය ඔය සතිපට්ඨාන භාවනාව උගන්නන සියලුම ගුරුවරුන්ගේ පොත්පත් ලියවිලා තියෙන ඒවා බොහෝ ප්‍රමාණයක් ජෝන් ටමර්සින්ගේ ප්‍රොෆෙසර් මාක්ස් විලියම්ස් වාගේ ඒ අයනේ මූලිකවම ඉන්නයි මේකේ දැනට ඒ අරුණාම අනිත් සියලුම දෙනා ලියලා තියෙන මේ දැන් ලියලා තියෙන secular mindfulness practice එකේ සියලු කරුණු මේ කියන කාරණා තමයි එක්ස්පෑන්ඩ් කරලා ලියලා තියෙන්නේ. මේ උගන්නපු බුදුරජාණන් වහන්සේ උගන්නපු දෙයම බුදුහාමුදුරුවෝ කියන කෑල්ල අයින් කරලා බුද්දිස් කියන කෑල්ල අයින් කරලා කාටත් පිළිගන්න පුළුවන් වෙන විදිහට කාටත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන විදිහට ඒක සඳහන් කරලා තියෙනවා. ඒක උගන්ලා තියෙනවා පැහැදිලිව ලස්සනට කියලා දීලා තියෙනවා. මේ ලොකු වරදක් නැහැ ඒකේ. මුලින් සඳහන් කරලා තියෙනවා මේක බුද්දිස් ට්‍රැඩිෂන් එකෙන් එන බුදුහාමුදුරුවන්ගේ දර්ශනයේ එන ගැන්වීම කියලා. ඊට පස්සේ ඕනම කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විදිහට මේක හරි අපූර්වට ඩෙවලොප් කරලා තියෙන එකේ අඩුපාඩු තියෙනවා. හැබැයි මා මුලින් පළවෙනි දවසේ කිව්වා ඒ ඩෙවලොප් කරලා තියෙන එකේ හදලා තියෙන මෙඩිටේෂන් එක යන්න පුළුවන් සීමාව මේ අවසාන අපේ බලාපොරොත්තුවත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලාපොරොත්තුවට ඒක ගැලපෙන්නේ නැහැ. හේතු මේ අදහස දැනට යම් කිසි දෙයක් තියෙනවා නම් අසනීපයක් තියෙනවා නම් ඒක සුව කරගන්න කායික මානසික අසහනයක් තියෙනවා නම් ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ડિප්‍රෙෂන් එකක් තියෙනවා නම් ඒවයින් ගෙන්නේ කොහොමද? දැනට මේ mental health and physical well-being කියන එක තමයි මේ secular mindfulness practice එකේ අරමුණ. ප්‍රයාරම් අපේ අරමුණ මේක නෙවෙයි. සත්තානං විසුද්ධිය, ශෝක පරිද්දවාන සමතික්කමාය, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ
සත්‍යයන්ගේ පිරිසුදු භාවය සඳහා දුක් දුන්නස්සකින් දුර වෙන්න සත්‍ය අවබෝධ කරගන්න නිවන පසක් කරගන්න දුකින් නිදහස් වීම සඳහා කියන ඉලක්කයේ මූලික කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ. ඉතින් මෙහි තියෙන ගැඹුරු සමහර බොහොම වටිනා කොටස් ඔය සෙකියුල මයින්ඩ්නස් කියන කොටස් මේකේ අඩංගු වෙලා නැහැ. ඒක ප්‍රැක්ටිස් කරනස් යම් ප්‍රමාණයකට අපහසුයි. හැබැයි ඉතින් ඒක ගත හැකි බොහෝ දේ තියෙනවා. ඉතින් මේ මේ ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවසාන විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් මේක අපි ඉඳහිත කලාතුරකින් අපි ඉඩක් පාඩුවක් ලැබෙන වෙලාවල මේ අපිට හිතන වෙලාවල ඉඳගෙන ප්‍රැක්ටිස් කරන එකක් එහෙම නෙමෙයි මේක. මේක 24/7 කරන්න ඕන ප්‍රැක්ටිස් එකක්. ඒක කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ හරියට පොඩ්ඩක් ඕන්න කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් විදිහට මේක දේශනා කරලා තියෙනවා. දැන් ඒක එතකොට කොටස් 4යි කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි. එතකොට කායානුපස්සනාව කියලා කියන්නේ කායෙහි කාය 90 බලමින් මේ අපි භෞතික කාය. කාය පිළිබඳව සිහිය පිහිටුවා ගන්න ක්‍රමවේදයේ බුදුරජාණන් වහන්සේ එක දේශනා කළා. දෙවනුව අපි විඳින වේදනාවන් සැප දුක් හා උපේක්ෂා වේදනාවන් පිළිබඳව දකින්න ක්‍රමය සිහිය නුවණ ඒ පිළිබඳව දියුණු කරන ක්‍රමය නාසී වේදනානුපස්සනාවෙන් උගන්වනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව මේ සිතුවිලි අපේ මනස දිහා බලන්නේ කොහොමද ඒක පාලනය කරගන්නේ කොහොමද ඒක සංසුන් කරගන්නේ කොහොමද දියුණු කරගන්නේ කොහොමද ඒ ක්‍රමවේදී නාසී චිත්තානුපස්සනාවෙන් උගන්වන්න තියෙනවා. ඊට පස්සේ ධම්මානුපස්සනාවෙන් උන්වහන්සේ උගන්වනවා නිවන හා සම්බන්ධව අපි ඉගෙන ගන්න ඕන මේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේදී යන මාර්ගයේදී ඉගෙන ගන්න ඕන මේ ස්කන්ධ ඊට පස්සේ ආයතන නීවරණ වාගේ ධර්මයන් පිළිබඳව සත්‍ය වාගේ ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනාවේ උගන්වනවා. ඉතින් මේ කර්ම අපි එකින් එක පසුව මේ සත්‍යන්තය කරන සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී අපි සාකච්ඡා කරනවා. ඉතින් දැන් මේ අත වශයෙන්ම ආරම්භ කළා විතරයි ඊයේ සතියේ කායානුපස්සනාවට සම්බන්ධ අපි සාමාන්‍යයෙන් දන්න ප්‍රගුණ කරන කවුරුත් අතර ප්‍රසිද්ධ පොපියුලර් මෙඩිටේෂන් ප්‍රැක්ටිස් එක ආනාපාන සතිය පිළිබඳව යම් ප්‍රමාණයක අපි කාරණෝ හැදෑරීමක් ඉගෙන ගැනීමක් සිදු කළා. එතකොට ඒ කායානුපස්සනාවෙන් භාවනාව කරලා නැගිටින ඒ එයින් එළියට එන යෝගාවචරයෙකුට වික්ෂුනාචනමකට භාවනා බණ භාවනා කරන කෙනෙකුට ඒ ප්‍රැක්ටිස් එක එතනින් නතර වෙන්නේ නැහැ, නතර වෙන්න බෑ ඒක. මේ සිහිය කියන එක එතන ඉඳලා දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕන. අවසාන මොහොත දක්වාම අවසාන පරමාර්ථයට ළඟා වෙනකම්ම එහෙම මේ සිහිය කියන එක නොකඩවාම හැම තප්පරයකම හැම මොහොතම පිටවා ගන්න ඕන. ඒ ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියට මේ ඉදිරියට යන අනිත්‍ය වාගයේදී මේ කොටස් වලදී වහන්සේ දේශනා කරන්නේ. එහෙම කළොත් විතරයි අර උන්වහන්සේ අවසානයේදී දේශනා කළා යම් සහතිකයක් දුන්නා. ඒ සහතිකය තමයි මේක හරියට කළොත් එහෙම ඔව් අවුරුදු ගාණක් නෙවෙයි මාස ගාණක් නෙවෙයි උච්චතර කාලෙකින්ද දින 7ක් දවස් 7කින් මේ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක දෙන්න ළඟා වෙන්න පුළුවන් කියන සහතිකේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. ඒක හැබැයි කරන්න නම් එක මොහොතක්වත් මේ සිහිය අපි විස ගන්න බෑ. කඩක් මේ නැති කර ගන්න බෑ. ඒ එකකින් නැගිටිනකොට ඒ සිහියේම ඒ ඉරියව්ව නැගිටිනකොට අනිත් වෙන ඉරියව්වකට මාරු වෙනකොට ඒ සිහියම පවත් ගන්න ඕනේ. ආනාපාන සතිය වැඩුවා නම් ඒ වැඩලා නැගිටිනකොට ඉන්පස්සෙ වෙනත් දෙයක් කරනකොට මේ හැම අවස්ථාවක මේ සිහිය කල්පනාව ඒ විදිහටම හඳුව ගන්න ඕනේ. ඒකයි මේකින් අපේක්ෂා කරන්නේ. එතකොට මේ දෙවෙනි කොටස කාණ්ඩය තමයි ඉරියාපත පබ්බ කියලා කියන්නේ. ඉරියාපත කියන්නේ මේ ඉරියව් පිළිබඳව. අපි එදිනදා හැම වෙලාවකම හැම මොහොතකම අපි මේ අපි පාවිච්චි කරන ඉරියව් පිළිබඳව තමයි මේකෙන් උගන්වන්නේ. එතකොට පුණජපරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති
තිතෝවා තිතෝම් හීති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. සයානෝවා සයානෝම් හීති පජානාති. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී පස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති අත්ථි කායෝති වා පනස්ස සති අත්‍යපට්ඨිතා හෝති යාවදේව ඥාන මත්තාය අතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති මේ ඉරියා කිරියව පැවැත්වීම පිළිබඳව සම්පූර්ණයෙන්ම දේශනා කොට දෙල මේ ආයිකේදී කොටස බුදුරජාණන් වහන්සේගේ ගැණී දැන් හැබැයි මේ කියන අපි ගැමුරට මේ විමුක්තියට යන්න නෙවෙයි දැන් මේ අද මේ කාරණා ටික අපි මේ කියන්නේ යන්නේ එතනද නෙවෙයි ඒකට යන්න නැතුව මේක හරි ප්‍රැක්ටිකලි එදිනදා ජීවිතේ භාවනාව අපේ ජීවිතේට ගේන්න සරල මට්ටමින් හරි ගැඹුරින් නොඋනත් එදිනදා ජීවිතේ අපිට මේ පුරුදු වෙන්න පුහුණු කරන්ද මේ කියන මේ කරන මේ ඉගැන්වීමට මේ ගැනීම හා ඊළඟට ඉගැන්වෙන මේ සම්පජඤ්ඤ පබ්බ කියන කොටස දෙවෙනි හේතු ගන්න මේ දෙක මේකට හා සමාන යන දෙක මේ කොටස් දෙක අපේ මේ එදිනදා ජීවිතේ හැම මොහොතකම දැන් භාවනා කරනවා කියන අපිට හැම වෙලාවෙම සිහියට ඉන්නේ ගිහිල්ලා අද්දක පියාන ධර්මන්ති පොතවගෙන මේ ආනාපාන සතිය හරි මොකක් හරි කර්මස්ථානයක් අරගෙන භාවනා කමඨානක් අරගෙන භාවනා කරන එකනේ හැබැයි ඒක එක ෆෝමල් ප්‍රැක්ටිස් එකක් විතරයි ආනාපාන සතිය ඒක ඉදරින් අතර වෙන්න බෑ මේකින් ඉදරින් එහාටත් මේක ගෙනියන්න ඕනේ දා ජීවිතයක් ගෙනියන්න ඕනේ මේ කොටස තමයි මේවා තමයි වැඩියෙන්ම ඔය සෙකියුලර් මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකේදී මේ ඔය එක්ස්පෑන්ඩ් කරලා කොහොම අපූර්වට උගන්වලා තියෙන්නේ මෙන්න මේ කොටස් ටික. මේක කියන්නේ හේතුවක් තියෙනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට ඇයි අපි පුණජ පරම් භික්ඛවේ බේකු ගච්ඡන්තෝ වා ගච්ඡාමි භජානාති යනකොට මොයි යනවා කියන සිහියෙන් කල්පනාවෙන් සිහිය පිහිටුවාගෙනම ගමන් කරන්න කියලා කියනවා. ඉන්නකොට ඉන්නවා කියන සිහිය පිහිටුවාගෙනම මේ ඉන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන සිහි කල්පනාව තියාගෙනම ඉඳගෙන ඉන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නවා කියන සිහි කල්පනාව තියාගෙනම ඉන්නේ කියලා කියනවා. යම් යම් විදිහකට අපි මේ කයෙහි ඉරියව් මාරු කරන්න ඉරියව් තියාගෙන ඉන්නේ ඒ ඒ විදිහට සිහිය පිහිටුවා ගන්න කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? හේතුව ඔය එකක්වත් අනිත් වෙලාවල අපි මේ භාවනාව පුරුදු කරලා නැත්නම් ඔය එකක්වත් අපි මේ වැඩේ මේ වෙලාවේ කරනවා කියන සිහියෙන් කල්පනාවෙන් නෙමෙයි කරන්නේ. ඔය හරි යනවන ඒ යනවලදී අපි හිතනවා දැන් මම මේ ගමන් කරනවා. මේ හොඳ සිහිය කල්පනාව තියාගෙන අපි යන්නේ. නෑ අපි කියන්නේ නෑ. නේ? අපි බොහොම මේ වෙන වෙන කල්පනාවන් හිතේ තියාගෙන තමයි කතා කරන්නේ. ඉතින් නැවත බලන්නකෝ අපි ඔය එක්සයිස් කරන කෙනෙක් වුණා. ඇවිදිනවා, දුවනවා. ඒ දිවුවට මොකද දුවන්නේ? ඒ ඇවිදින සිහියෙන් නෙමෙයි. කණේ තියෙන මොකක්ද? කණේ තියෙන ඊයේ ෆෝන් එකක් අහගෙන වෙන දෙයක් අහහ තමයි කතා කරන්නේ. කී දෙනෙක් අද කාලේ දැකලා තියෙන දේ සෝෂල් මීඩියා වල එහෙම ෆෝන් එකට අහුම්කන් දිදී යන ගමන් ඇක්සිඩන්ට් වෙලා කී දෙනෙක් මැරිලා තියෙනවා. කී දෙනෙක් හැප්පිලා තියෙනවා. කී දෙනෙක් පාරවල් වල මේ අර පොටෝල්ස් වල වැදිලා මේ මොනවද මේ ඔය කාන් වලට වැටිලා
කඩලා තියෙන තැන් වලට වැටිලා කොච්චර අනතුරුකට මොන පාර තියනවා අපි කරන්නේ එක වැඩක් නමුත් මනසදී මල්ටිටාස්කින් අපි ඉගෙන ගන්නවා ඒක වෙනම නමුත් ඒ එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ ඒක ඩීටේල් දකින්න බෑ අපිට ඒක ගැඹුරට යන්න හොඳට සිහි කල්පනාව දිනු කරගන්න වැඩ දෙකක් එකපාරට කරලා හරියන්නේ නැහැ ඒ හින්දා මේක කියන්නේ හොඳට සිහිය පිහිටුවා ගන්න ඕනේ ඒ වැඩේ විතරක් එතනදි කරන්න ඕනේ ඊළඟට වෙන දෙයකට අපිට සිහිය යෙමු වුණොත් එහෙම වැඩි අවස්ථාව තියෙනවා කෙලෙත් ඇති වෙන්න අවස්ථාව වැඩියෙන් තියෙනවා මේ හිත විසිරෙන අවස්ථාව වැඩියෙන් තියෙනවා මේකේ අරමුණම හිත කොහටවත් යන්න නොදී වර්තමාන මොහොත තුළ මේ කරන ක්‍රියාව තුළ හිත පිහිටුවා ගැනීම තමයි මේකේ බලාපොරොත්තු යනවා කියන සිහි කල්පනාව තියෙනනම් ඒ කටයුත්ත විතරක්ම නම් කරන්නේ අපේ හිතේ වෙනම අදහසක් නැත්නම් කල්පනාවක් නැත්නම් දැන් අදහස වලට ගියාම කොහොමද හිත වලට ගියාම පස්සේ මොකද කරන්නේ හිත තියෙන රාජකාරි වෙන වෙන කටයුතු අපේ සැලසුම් මොන මොනවා හරි කල්පනා කරගෙන ගියොත් එimhe ඒ ගමන අපි සැබවින්ම ගියේ ගමනක් නෙමෙයි ඒකෙන් අපි සිහිය දිනු වෙන්නේ නැහැ ඉතින් ඒ හින්දා මෙතෙන්ද අපි සිහිය කල්පනා ඒ නෝනත් එතෙන්ද ගේන්න ඕනේ හේතුව නිකම්ම සිහියෙන් ඇවිත් විතරක්ම මාදි දැන් සතුට ඇවිදිනවානේ අතෝ සිහියෙන් කල්පනායෙන් ඇවිත් ඉතින් ඒ ඇරත් එහෙනම් මේ ওই මානසික දිනු වෙන්න දෙපෑනේ අපිට වඩා අමුතු සිහිය කල්පනායෙන් ඇවිදිනවා වැඩ දෙක තුනක් කරගෙන ඇවිදින්නේ නැහැ එහෙම වැඩ කර එහෙම ඇවිදින සතුට හරියාලු එහෙනම් අපිට වඩා එනම් සිහිය වැඩෙන්න ඕනේ ඒ ඇයට සතිය එක විදිහට තිබ්බට මොකද සම්පජාන්නේ නැහැ. සීයක අර නුවණ කෙනෙක් එතෙන් ඇවිල්ලා නැහැ. හොඳ මේ ඇවිදිනකොට යනකොට ඉඳාගෙන ඉන්නකොට මේ හැම ඉරියව්වක් පවත්නකොට මේ ඉරියව් උපදින හැටි නැති වෙන හැටි. උපදින හැටි නැති වෙන හැටි. මේ ක්‍රියාවලිය ඇති වෙලා නැති වෙලා යන ක්‍රියාවලිය මනසින් දකින්න. යනවා කියලා කියන නිකම්ම නේ අපි මේ මුළු ශරීරයේම මූවමන්ට් එකක් අපි මේ දකින්න. මෙතන ඊළඟ කියන කරුණ ටිකක් අපි මතක තියාගන්නවා දැන් මේ අදහස හිතේ තියාගෙන මේක කරන්න ඕනේ කොහොමද දැන් මෙතන කියනවානේ මේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති මේ ඉරියව්ව හට ගන්න හැටි එකක් මනස තුල හට ගන්න මේ මොන වැඩේ කරන්න කියත් ඉස්සන්නම් පොයින්ට් හට ගන්න එක මනස තුලයි හට ගන්න මනසේ පර්මිෂන් එකක් නැතුව මේ හිතේ අවසරයක් නැතුව මේ ඇඟිල්ලක්වත් උස්සන්න බෑ මොනම ක්‍රියාවක්වත් කරන්න බෑ අපිට හිතේ අවසරයක් නැතුව ඒ හින්දා ඉස්සල්ලා හටගන්නේ හිතේ මේ සිතුවිලි හටගන්නේ එතකොට මේවා හටගන්න විදිය ඊට පස්සේ මේක නැති වෙලා යන විදිය ඊළඟ ඉරියව්වක් වෙනකොට පාර වෙනකොට වෙන සිතුවිල්ලක් හටගන්නේ ඊට පස්සේ ඒක නැති වෙලා යනවා අවතිජයකට මානවලට වෙන සිටිවිලි. මේ හැම වෙලාවෙම සිටිවිලි හට ගන්නවා නැති වෙනවා. ඊට පස්සේ මේ ශරීරයත් අර සිටිවිල්ල අනුව මොකද වෙන්නේ? ඒක ක්‍රියාත්මක වෙනවා. ඇත්ත වශයෙන්ම එතන මේ මූවමන්ට් එක හදන්නේ මේ කය නෙවෙයි මනසෙන් හදන්නේ. මනස මේ කය පාවිච්චි කරලා මේ ක්‍රියාවලිය සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒකයි සිහිය ගේන්න ඕනේ. මේ කල්පනාව ගේන්න. හට ගන්න හැටි බලනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ඒක නැති වෙලා යන හැටි බලන්න ඕන ඊට පස්සේ සමුදේ වය ධම්මානුපස්සීවා හට ගන්න හැටි නැති වෙන හැටි මේ දෙකම බල බල සිහිය නෝන පිළිතුවාගෙන ගමන් කරන්න වෙයි කියලා කියන්නේ මෙන්න මේ ටික තමයි හරි වැදගත් අත්ති කායව තිවා පනස්ස සති පච්චුපට්ඨිතා හොත් මේ ගමන් මේ භාවනාවේ යෙදෙන කෙනා මේ සිහිය නෝන දියුණු කරන කෙනා මෙන්න මේ සිහි කල්පනාව තියාගෙන මේක කරන්න ඕනේ. මම කියත් විතරෙත් මේක අපි කියලා. අට්ටි කායෝතිවා. මෙහෙම මේ ශරීරයක් තියෙනවා. ශරීරයක් තියෙනවා කියලා පිටුට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ මොකටද? අපි පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය. මේ ශරීරයක් තියෙනවා. හැබැයි මේ ශරීරයේ තියෙන්නේ මොකටද? ඥාන මත්තාය. දැන ගැනීම සඳහා සහ පටිච්චසති මත්තාය සිහිය එළවා ගැනීම සඳහා තම විතරයි මේ ශරීරයක් තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? එහෙම නොවුනොත් එහෙම අපි මේ කල්පනාවට නොවුනොත් එහෙම ආවේ නැත්තම් එහෙම හිතනවා දැන් මේ ගමන් කරන්නේ මම. මම කියලා කෙනෙක් ඉන්නවා. පුජ්‍යලයේ ඉන්නවා. සත්‍යයේ ඉන්නවා.
සත්ත්ව කුජල සංඥාව අයින් කිරීම සඳහා තමයි මේ 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 කල්පනාවෙන් මේ සීය පිටවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කොතන හරි සත්ත්ව කුජල සංඥාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? ඊළඟට කියනවා අනිසිතෝත විහෙරති. එයාට අන්න ඒ ගතිය ඇති වෙනවා. එතකොට මේ මොනවා හරි සංකල්පයක් අපේ හිතට ගැත්ත ගමන් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්, මොනවා හරි දෙයක් අදහසක් අල්ලගත්ත ගමන් ඒ ඇල්ලෙන්නේ කොහටද? ඒක අපේ මනසටයි ඒක අහු වෙන්නේ, හිතටයි අහු වෙන්නේ. එතකොට දැන් අපි මොනවා හරි අල්ලගෙන අපි නිදහස් වෙලාද අල්ලගෙන ඉන්නේ? අපි මොනවා හරි දෙයක් ගැන හිතනද යම් කිසි දෙයක් මේ මනසින් අල්ලගෙන නියම් නිදහස් වෙලා නැහැ. මේකේ අපි පරමාර්ථය මොකද්ද? අපේ අදහස තමයි නිදහස් වෙන එක. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිශ්චිතෝච විහෙරති. ඒ කෙනා නිදහසේ ජීවත් වෙනවා. නිදහසේ ජීවත් වෙනවා කියලා කියන්නේ අර තත්ත කුජ්ජල සංඥාවන් මම කියන මේවා ඔක්කොම පරණා මුණාම සැලකිලි ලේබල් ඔක්කොම ටික පැත්තකින් තියලා මනස සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. ඒ මනස තමයි ඒ තුල තමයි නියම ප්‍රඥාව සිහිය දියුණු වෙන්නේ. කොහේ හරි දෙයක් අල්ලගත්තොත් එහේ මේ මනස නිදහස් වෙලා. තේරුණාද? ද අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක්ම අල්ලගන්නේ නැහැ. මොනෝම දෙයක්වත් අල්ලගන්නේ නැතුව හිත නිදහසේ තියාගෙන එයා අර මේ ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඉන්න සත්‍යයේ පූජ්‍ය දෙයකින් සංඥාව නෙවෙයි මම කියලා අඳගත් දෙයක් නෙවෙයි මේ ශරීරය තියෙනවා. හැබැයි මේ ශරීරය තියෙන්නේ මොකටද? සිහිය පිටුවා ගන්නයි එක පැත්තකින්. ඊට පස්සේ දැනීමක් ඇති කරගන්න මේව ශරීරයක් තියෙනවා කියන මේ දැනීම ඇති කර ගැනීම සඳහා තියෙනවා. ඒව නැතුව වෙන සත්‍ය පූජ්‍ය සංඥාවක් නෙවෙයි. ඒතකොට මේ විදිහට බලන කෙනා තමයි විපස්සනා පුරු කරන්නේ. කොහෙන් හරි අල්ලගත්තොත් එහෙම මනස නිදහසලා නැහැ. මේකේ මල කියන්නේ. ඒ ඉරියව් පවර්තන ක්‍රමය. ඉතින් එනසම් අපි අකින් අපි යෙදෙන ජීවිතයට මේක ගේන්න ඕන. අපි කරන යන එන හැම ගමන බිමනකදීම මේ සිහිය පිහිටුවා ගන්න ඒ කරන ඉරියව්වටම ඒ යන ඉරියව්වටම වෙන දෙයක් නොහිතා ඒ ඉරියව්වම සිහිය පිහිටුවා ගන්න උත්සාහ කරන්න. ඊළඟ එකත් එක්ක අපි තව මේක හොඳට පැහැදිලිව තියෙනවා. ඒ තමයි කුණච පරම් වික්ඛවේ වික්ඛෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. මෙතන හැබැයි තව විශේෂ වචනයක් තියෙනවා. මේකද කියන්නේ සම්පජාඤ්ඤ පබ්බ කියලා. සම්පජාඤ්ඤ කියන්නේ නුවණ කියන එක. සැබෑ මේ proper මේ wisdom කියන එකයි එකෙන් කියන්නේ. සැබෑ නුවණ කියන එක. සැබෑ නුවණ මොකද්ද කියන එක මුල් සාකච්ඡාවලදී මේ සම්පජාඤ්ඤය පිළිබඳව යම් සඳහනක් අපි කළා. ඉතින් අපිට නැවත ඒක සිහිය ආවොත්නේ මේ අනිතර ගන්න පුළුවන්. මේ ඉරියව් පවත්වලා අර මුලින් කියපු හතර ඉරියව් පවත්වලා ඒකෙන් වෙන ක්‍රියාවකට යොමු වෙන භික්ෂුන් වහන්සේ නමක් හරි යෝගාවචරේකයි මෙන්න මේ විදිහට ඊට කරන්නේ. පුනචපරම් භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ අටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ ඉස්සරහට ඇවිදගෙන යනකොට ආපස්සට ඇවිදගෙන එනකොට හොඳ සිහි නුවණ පිහිටුවාගෙනම නුවණක් තියෙනවා. සම්පජානකාරී කියන එකයි සිහිය විතරක් මදි හොඳ නුවණකුත් තියෙනවා. ඒ නුවණක් පිහිටුවාගෙනම ඉස්සරහට යන්න ඕන ආපස්සට එන්න. ඒ නුවණ පිහිටුවාගන්න කොහොමද කියලා අපි මේ දැනගනිමු. ඊට පස්සේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඒ කියන්නේ ඉස්සරහ හැරිලා බලනකොට ආපස්ස හැරිලා බලනකොට ඒ වෙලාවේදී හොඳ අර මේ proper wisdom එක මේ හොඳ සිහි කල්පනාවේ හොඳ සිහි නුවණ පිටුවාගෙනම ඒක කරන්න ඕන. මේකේ හන්දිට හොඳ නුවණ කියන්නේ යම කැලෙන්න. ඒක මම විතර කියන්නම්. පසුව ඊට පස්සේ සංඝාටි පත්ත චීවර ධාරණේ. වික්ෂුන් වහන්සේලාට කියනවා ඒතරක් නෙවෙයි මේ සංඝාට කිව්වේ දෙපට සිවුර කියන එකයි. පත්ත කිව්වේ පාත්‍රය කියන එකයි. එතකොට චීවර කිව්වේ තනිපට සිවුර කියන එකයි. මේ සිවුරු පාත්‍ර දෙපට සිවුරු මේ හාමුදුරුවෝ ගැන මේ කියන්නේ
උන්වහන්සේලා ඒවා පරිහරණය කරනකොට අතිවරක් වඳිනකොට මේ පාත්‍රය භාවිතා කරනකොට ඒවා ඒවා කොයි වෙලාවක හරි ප්‍රයෝජනට ගන්නවා නම් ඒ හැම වෙලාවෙදීම අර සිහි කල්පනාවෙන් එළඹ සිටි සිහියෙන් යුක්තව මේ සිහි නුවණින් යුක්තව ඒ කටයුත්ත කරන්නයි කියලා දේශනා කළා. ඊට පස්සේ ආසිතේ පීතේ කායිතේ සායිතේ සම්පඥානකාරී හෝති. ඒ කියන්නේ යමක් වඳනකොට ඊට පස්සේ පානය කරනකොට ඊට පස්සේ යමක් විකනකොට හපනකොට ඊට පස්සේ රස විඳිනකොට හොඳ සිහි කල්පනාවෙන් හොඳ සිහි නුවණින් මේ කටයුත්ත කරන්න කියන එක දේශනා කරනවා. එතකොට අවම වශයෙන් උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී වෝ වැසිකිළියට ගිහිල්ලා වැසිකිලි කරනකොට මූත්‍රා කරනකොටත් අර කියන සිහි කල්පනාව පිටුවාගෙනම ඒ කටයුතු කරන්න දෙයි කියලා කියනවා. ඊට පස්සේ ගතේ තිතේ නිසින්නේ ආයෙත් අර කටයුතු අර මුලින් කියපු ටික තව විතර ටිකක් කියනවා ඒකේ. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන් තුන්හි භාවේ සම්පජානකාරී වෝ අර ඉරියාපත භාවනාවේදී කියපු කොටසම තව ටිකක් එක්ස්පෑන්ඩ් කරලා ඒ කාරණාව මෙතන කියනවා. යනකොට ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට නිදි වරාගෙන ඉන්නකොට ඇහැරලා ඉන්නකොට ඊට පස්සේ කතා කරනකොට නිස්සද්ද වෙන්නකොට මේ හැම වෙලාවෙදීම මුද්ද සිහිනුවන සිහිනුවනේ යුක්තවම මේ ඉන්දී කියලා කියනවා. කල්පනාවේ සිහිනුවන පිහිටවන්නේ කියලා කියනවා. ඒවම්පිකෝ භික්කවේ භික්කු කායි කායානු පස්සී විහරති. මෙන්න මේ විදිහට කරපුවාම මේකත් මේ කය අනුව බලන විදිහක්. මේ විදිහට තමයි කය ගැන සිහිය පිහිටුවා ගන්න ඕනන්නේ. දැන් අපි මේක නොතේරෙන කාරණු තියෙනවානේ අපි දැන් තේරුම් ගන්න ඕනන්නේ. සම්පජානකාරී කොහොම මොකද්ද මේ සම්පජානකාරී කියලා කියන්නේ. සම්පජානයේ කොටස් කොම් සම්පජානයේ කොටස් හතරක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. අපි මුලින්ම අපි මේ පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේ මාසික පළවෙනි දවසේ අපි ටිකක් අපි ඉගෙන සාකච්ඡා කළා. ඒවට කියනවා හතර ආකාරයයි. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, හා අසම්මෝහ සම්පජඤ්ඤ කියලා සම්පජඤ්ඤ කොටස් හතරක් තියෙනවා. සාත්තක කියන්නේ අපි කරන ක්‍රියාව මේ 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 කියපු ඔක්කොම ක්‍රියාවලි ඒ අපේ ඉලක්කය අපේ අරමුණට මේ උපකාරී වෙන දෙයක් වෙන්න ඕන. ඒ පර්පස් එක එතනින් කරෙන්න ඕන. ඒක සර්ව් වෙන්න ඕනේ වැඩි. සාර්ථකයේ පර්පස් කියන එකයි. ඒ පර්පස් එකට බැඳිච්ච එකක් වෙන්න ඕන ටික ක්‍රියාවලි. දැන් අපි මේ ක්‍රියාවලියේ අවසාන අපි බලාපොරොත්තු මොකක්ද? නිවන් දකින්න. නිවන් දකින්න නම් එතකොට අකුසලයේ දුරු වෙන්න ඕන, කුසලයේ දියුණු වෙන්න ඕන. කෙලස් වැඩි වෙන එක නැති වෙන්න ඕන. මොන විදිහෙන්වත් නැවත මේ හට ගන්න තියෙන අවස්ථාවල් නැති වෙන්න ඕන. ඉතින් අපි යනකොට එනකොට ඊට පස්සේ මේ පාවිච්චි කරන හැම දෙයක්ම අපි අඳින අඳුම කරදුම පවා ඊට පස්සේ අනිත් යන්නේ යන ගමන දිමන මේ සියලුම දේවල් අර අවසාන ඉලක්කය ඒ අවශ්‍යතාවයට ගැළපෙන ක්‍රියාවලි වෙන්න ඕනේ. ඒකට පටහැනි එකක් වෙන්න බෑ. එහෙම නොවුනොත් එහෙම එක හරි අන්වයිස්. මේකට ගැළපෙන්නේ නැහැ. එතකොට ඒ හින්දා තමයි සාර්ථක කියන්නේ මේ කරන ක්‍රියාව ඒකට උචිත ඒක ගැළපෙනවා නෙවෙයි ඒ කාර්යය සම්පූර්ණ කරන්නයක් වෙන්න ඕනේ. දෙවැනි එක සප්පාය කිවේ සූටබිලිටි කියන එකයි. ඒකට ගැළපෙන්න ඕනේ. ඒකට ඔබින්න ඕනේ. මුලින් කිව්වේ අර කාර්යය ඒකට මේ ඒ කාර්යය සම්පූර්ණ කරන එකක් වෙන්න ඕනේ. ඒ සම්පූර්ණ කරන්න නම් ඒකට ගැළපෙන්න බෑ. ඒකට ගැළපෙන්නේ නැත්නම් උචිත නැත්නම් ඒ කාර්යය කරෙන්නේ හරි කරෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒක මේ ඒකට සුදුසු වෙන්න ඕනේ. සූටබිලිටි කිව්වේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ගෝචර සම්පජානනය. ගෝචර ඒ කිව්වේ මේ ගෝචර කියන්නේ ඩොමේන් කියන එක. ඔය යම් මේකේ සීමාවල් තියෙන එක මේ මෙතන පැහැදිලිවම අත් වශයෙන්ම ගැඹුරින් විතර ගලුවොත් එමෙ කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳවයි මේ කියන්නේ. ඉඳුරන් මොන මොන සීමාවන් තුළද අපි පවත්වා ගන්න ඕනන්නේ.
මේ සීමාව ඉක්මවා ගියොත් මේ පර්පස් එක සර්ව් වෙන්නේ නැහැ. ඒක බුද්ධිමත් නැහැ. ඒ හින්දා ඉන්ද්‍රිය දමනය අපි දරගන්න ඕන මොන සීමාවක් තුළද අපි හැසිරෙන්න ඕනන්නේ. ඒ සීමාවල් වැටකොටු අපි මනවින් දැනගන්න ඕන කෙලෙස් නොවැඩෙන එකක් වෙන්න ඕන. මේ අවසාන අපි පවත්තන දැන් මේ සතිය දියුණු කරන එකක් වෙන්න ඕන. ඒක නොකැඩෙන එකක් වෙන්න ඕන. මේ අවසාන පරමාර්ථයට ගැලපෙන එකක් වෙන්න ඕන. එහෙම නොවුනොත් එහෙම අපේ ගමන එතනින්ම නිමාවටපත් වෙනවා. මේ ක්‍රියාවලිය නිමාවටපත් වෙනවා. ඒ හින්දා මේවත් අවශ්‍ය තව ධර්මීය කියලා තියෙන විදිහට නම් අපි වෙන කරුණ මේකට කියන්න ඕන. බණ භාවනා කරන දීර්ඝ බණ භාවනා කරන ඒ අපි භික්ෂුන් වහන්සේලාට නම් වේතු වෙන කාරණා මේකට අදාළයි. නමුත් මේ කාරණා දැන් මේවා ගත්තාට අපි මේක කිව්වට මේ වගේ තැනකදී ඒවා ඊතරම් ප්‍රයෝජන නැහැ. කියන්නේ භික්ෂුන් වහන්සේලා පින්න පාටි වඩිනකොට යා යුතු තැන්, ගැලපෙන තැන්, සුදුසු තැන්, ඒවන් කාරණාවන් තමයි මේ ගෝචරය ගැන මේ කියන්නේ. හරි. ඉතින් අපි එදිනදා ජීවිතයේදී ඒ කියන්නේ අපි යන්නේන ගමන බිමනදී කරන වැඩවලදී කෙලෙස් වැඩෙනවා නම් අපි කරදරයට පත් වෙන තැනක් නම්, පීඩාවට පත් වෙන තැනක් නම් ඒ දේ කරන්න එපා කියන එකයි මේකින් කියන්නේ. ඒ හොඳට දැනගෙන අපි සීමාවල් දැනගෙන ඒ බලනකොට යනකොට එනකොට කරන හැම කටයුත්තකදීම අර සිහියෙන් කල්පනාවෙන් ඉන්න කරන්න කියන එකයි මේක කියන්නේ. ඊළඟට අන්තිම එක තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. මේ මුලා බව වැඩෙන්නේ නැති සම්මා දිට්ඨියෙන් යුක්ත කටයුත්තක් වෙන්න ඕනේ. හැබැයි යථාර්ථයේ පෙන්වන එකක් වෙන්න ඕනේ. යථාර්ථයට ගැළපෙන එකක් වෙන්න ඕනේ. මේ කියන්නේ ඇත්ත වශයෙන්ම මේක් නෙවෙයි. මේ අනිත්‍ය දකින්න ඇතිවීම නැතිවීම දැකීමේ නුවණ මෙතන තියෙනවා. ඇති වෙන නැති වෙන දකින්න ක්‍රියාවලිය දකින්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒකයි මේ කියන්නේ. ඒතර ඔය proper wisdom කියන්නේ අදහස් කරන්නේ ඒකයි. ඕන ඔය කාරණා ටික සම්පූර්ණ වෙන තමයි ඒක මේ කරන කෙනා සම්පජානකාරී හොති කියලා කියන්නේ. දැන් බලන්නකෝ හොඳට. අභික්ඛන්තේ පටික්ඛන්තේ. ඉස්සරහට ඇවිදගෙන යනකොට ආපස්සට ඇවිදගෙන එනකොට ආපසු හැරිලා බලනකොට ඉස්සරහා බලනකොට දැන් අපිට අවස්ථාවක් තියෙනවා නේද? අපි කියමු භික්ෂුන් වහන්සේ නමක් කියලා මේ භාවනා වඩන නිවන් දකින්න උත්සාහ කරන ඒ මාර්ගයේ තෑන් දුරක් පැමිණ කෙනෙකුට ඒ බලන ඉස්සරහට පේන රූපයක් දකින රූපයක් කෙලෙස් වඩන එකක් වෙන්න පුළුවන්. ද්වේෂය ඇති කරන එකක් වෙන්න පුළුවන්. රාගය ඇති කරන එකක් වෙන්න පුළුවන්. වෙන ගැටලුවක් ඇති කරන එකක් වෙන්න පුළුවන්. අපි මේ අර සිහි කල්පනාව තියාගෙන නැතුව බැලුවොත් එහෙම මොකද වෙන්නේ? එතන පිළිහිම පටන් ගන්නවා නේ. එහෙම නැතුව ඒක නොවෙන්න මේ සිහියම ලබ ගන්න ඕන. දැන් අපේ ජීවිතේ බලන අනිත්වා දැන් මේ කියනවානේ තව කියන සම්මිංජිතේ පසාරිතේ අතපය දිගාරිනකොට පවා අතපය දිගාරිනකොට පවා ඒවා ඒ අර සිහියෙන් කල්පනාවෙන් ඒක කරන්නේ කියලා කියනවා. ඊට පස්සේ සංඝාටි පත්ත චීවර ධාරණ මේ පාත්‍ර සිවුරු ධාරණකොට දෙපට සිවුරු ධාරණකොට ඒ වෙලාවෙත් අර සිහිය ඒ කල්පනාව පවත් ගන්න ඕන. දැන් අපේ ජීවිතය බලන්න සාමාන්‍ය අයගේ ජීවිතේ දැන් අපි යඳුන් අඳිනකොට ඔය සිහි කල්පනාවෙන්ද අපි අඳින්නේ? දැන් අඳුමක් අඳිනකොට දැන් මේ ලෝකයේ සාමාන්‍යයෙන් ඇඳුමක් ඇඳීමේ අරමුණ තමයි දැන් අපිට භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ සිවුරු දරන්න කිව්වේ මොකක් සඳහාද? මේ සීත උෂ්ණයෙන් බේරීම සඳහා, මැසි මදුරුවන්ගෙන් බේරෙන්න, බාහිර මේ සීත උෂ්ණ ආදී කාලගුණ කීපාදියාස වලින් මේ වගේ ඇති වෙන ඒ වගේ වැළකීම සඳහා ඊට පස්සේ මේ අර නග්න බව නැති කරගන්න ඒ සඳහා තමයි අපි සිවුරක් දරන්න උනන්නේ. මේ වස්ත්‍රයක් අඳින්න උනන්නේ. නමුත් අපි මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි යන්නේ ඒකට නෙවෙයි ලෝකෙනේ. නේ? ලෝකේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි කියන්නේ মালටි බිලියන් ඉන්ඩස්ට්‍රියක් නේ. ඉතින් ඒකේ ආරම්භන සම්පූර්ණ වෙනස්. අපි අඳුමක් අඳින්න උනන්නේ රාගය ඇති වෙන විදිහට නේ, රාගය අඳු වෙන විදිහටයි. නමුත් සාමාන්‍ය කෙනෙක් අඳින්නේ ඒ අදහසින් නෙවෙයි.
එයා ඒක ලස්සන වෙන්න සුන්දර කරන්න කැපි පෙන්න මේ මේ විවිධ අදහස් තියාගෙන තමයි එයා දුකවන්නේ. මේ මාර්ගයේ ගමන් කරන කෙනෙක් විමුක්තිය සඳහා ගමන් කරන කෙනෙක් ඒ අදහසින් මේවා පාවිච්චි කරන්න බෑ. නේ? මේ එතකොට අර අවසාන කියන පර්පස් එක සර්ව් වෙන්නේ නෑ. මේ අදහසට ඒක ගැලපෙන්නේ නෑ. ඒක කෙලෙස සිටීමක් විතරයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වෙලාව මේක හොඳ සිහියෙන් කල්පනාවෙන් යුක්තව මේ කටයුත්ත කරන්න කිව්වා කෙලෙසෙන් වසඟ නොවන විදියට. අර සිහියලම ගන්න කිව්වා. සිහිය පවත්වා ගන්න කියලා කිව්වා. ඒක දැන් බලන හැම යනකොට එනකොට අනබුන වෙලාවෙදී මේ හැම තැනකදීම සිවුරක් අඳිනකොට මේ හැම අවස්ථාවකදීම සිහිය පිටලා කියලා. කෙලෙස් වැඩෙන්නේ. අනිත් එක දැන් සාමාන්‍ය ජීවිතේ අපි ගත්තොත් එහෙම හොඳට බලන්න කනබුන වෙලාවකව අපිට සිහිය තියෙනවද කියලා. කී දෙනෙක් කන වෙලාවට නිදහසේ වෙන වැඩක් නැතුව කනවා. හරි අඩුයිනේ එක්කෝ ටීවී එක බලාගෙන. කොටෙන් නාට්‍යයක් බලාගෙන. වෙන මොකක් හරියක් බලලා. නෙවෙයිද කෑම කන්නේ? එහෙම තමයි දෙන්න. දැන් ඊට පස්සේ අඩුම තර මේ උච්චාරව පස්සාව කම්මේ කිව්වේ ටොයිලට් එකද වැසිකිලියට යන වෙලාවයි වත් නිදාගෙන යනවාද? සමහර ටොයිලට් වලට ගියාම පේනවා හරියට මැගසින් තියෙනවා. පත්‍ර තියෙනවා, ටැබ්ලොයිඩ් පේපර්ස් තියෙනවා. රේඩියෝ එකක් තියෙනවා. ඒ වෙලාවෙ වෙන වෙන නේද මේ ඒ කාල සීමාවත් අපි වෙනත් කටයුත්තක් කරගැනීම සඳහා තමයි උපයෝගී කරගන්නේ. ඉතින් එතන ඒ සිහි කල්පනා නැහැ එතන. ඒ සිහිය වැඩෙන්නේ නැහැ. ඒ සතිය වැඩෙන්නේ නැහැ. සම්පජානිය වැඩෙන්නේ නැහැ එතනදී. ඉතින් ඒ හින්දා මේ හැම එකක්ම අපි සිහියෙන් තොර ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. වර්තමාන ලෝකයෙන් අපි අමාරු වෙන්නේ නැහැ හම්බෙන්නේ. අමාරු නැහැ. අමාරු නැහැ. ඒක ඒක ඕකේ එක්ස්කියුස් එකක්. ඕක ඇන්නේ නැහැ. ඒක කියන්නේ ડિස්ට්‍රැක්ෂන්ස් වැඩි නේ අපි අපේ මනසෙන්. ඒ ડિස්ට්‍රැක්ෂන් අපිමනේ හදාගෙන තියෙන්නේ. ડિස්ට්‍රැක්ෂන් හරි ඒක හතාව හරි. ડિස්ට්‍රැක්ෂන් හරියට තියෙනවා. හැබැයි ඒක හදාගෙන තියෙන්නේ අපිමයි. ඉතින් ඒ හින්දා අපිට මොනම දෙයක්වත් හරියට රස විඳින්න බෑ. ඒකේ ඩීටේල්ස් දකින්න බෑ. ඒකේ ටෙක්චර් ගන්න බෑ. ඒක ඒක රස විඳින්නයක් හොඳට කරන්න බෑ. අපි ඒක ජීවත් වෙන්නේ නැති වෙනවා. අර කතාවක් තියෙනවා. මේ අර ජපානයේ එක්තරා කෙනෙක් මාධ්‍යවේදියෙකුට දුන්න ආහාර මේ කැම වේලක් ගැන තියෙන්නේ. ඒක එයා කැම වේලක් සංවිධානය කරන රාත්‍රී ආහාරයක් වෙනවා. ඉතින් පොඩි බිස්කින් කොම් ගෙස්ට් ලාගේ ඉන්නගෙන මේ කරන එකක්. ඉතින් අර මාධ්‍යයේ දයක හිතෝටාට තියාර කතා කරා. ඉතින් ඇවිල්ලා එයාට කියනවා අද ඔයාට මම රාත්‍රී දෙනවා හොඳ ඩෙලිකසි එකක් දෙනවා මේ රටේ ජැපනීස්නල් තියෙන ස්පෙෂල් ඩෙලිකසි එකක් දෙනවා මාළුවෙක් තියෙනවා ඒක දෙනවා. මතක නැහැ මාළුවා මොකක්ද. ඒ හින්දා ඔයා එකක් බලාපොරොත්තු වෙන්නේ කියලා අපි ඔයාට දෙනවා සංග්‍රහයක් ද ට්‍රීට් එකක් දෙනවා කියලා කියනවා. ඔක දැන් ඉතින් අර අදහස හිතේ තියාගෙන ඉතින් යා යනවා ගිහිල්ලා අනේ දැන් ඔය ට්‍රීට් එක කියනවා. ඉතින් එන්නකොටත් ඒක ගැන හොඳට සී කල්පනාවෙන් හොඳ සීයෙන් මේ අර සුවඳින් පවා යා එක රස විඳිනවා. නේ මේක ආවන් පස්සේ අනිත් අයත් එක්කම හරි අපූර්වට හොඳට රස විඳයි. තර රස විඳන් පස්සේ මේ අනිත් වෙන කවමදාකවත් නැති විදිහට යාට හරි අපූර්ව රසවත් ආහාරයක් අර මාළුවේ රස විඳින්න පුළුවන්කම ලැබුණා. දැන් ඔක්කොම ඉවරුණා පස්සේ මේ අර මේ සංවිධානය කරපු කෙනා මහත්තයා ඉල්ලා කිව්වා. අද කොහොමද කැමේ දුන් දීස්ති බොහොම හොඳයිද කියලා. මේ වගේ කැමේල කවදාකවත් කාලා නැහැ. බොහොම රසවත් හොඳ ආහාර වෙලක් කියලා. ඊට පස්සේ යා කියනවා. දැන් වාට ඔය දුන්න එක මම කියපු අර දෙලිකසියක නෙවෙයි. ඔය දුන්නේ බොහොම කොමන් වරයිටි එකක්. ඒකත් තිබුණා හැබැයි වෙන කට්ටියට ගිහිලා තියෙන්නේ. ඔයාට මේ වැඩි කොමන් වරයිටියක් ඔය දුන්නේ. හැබැයි එයා වෙන කවදාවත් නැති තරමට ඒක එන්ජොයි කරා. ඒකේ හරි රසයක් තිබුණා යාට. අන්න ඇයි හේතුව මොකද්ද? එදා තමයි හොඳ සීයෙන් කල්පනාවෙන් මේකේ සුවඳ බලබලා රසේ බලබලා හොඳට ආහාරේ රස විඳේ එදා ඒ වෙලාවේ. ඉතින් ඒ වෙලාවෙ තමයි එදා තමයි ඒ හින්දා ඒකේ හොඳම රසය දැනගන්න පුළුවන් වුනේ.
න්යා හිතුව මට මේ විශේෂ එකක් දුන්නා කියලා. ඒ අදාගත් ඔළුවේ තියාගෙන එකයි මට. ඇත්තම බලනකොට ඒක නෙවෙයි සාමාන්‍ය එකක්. තදින තියෙන්නේ. දැන් මේ කියන්න බං බොහෝ අපි මේ එදිනදා කනබුන ආහාර පාන පරිහරණය කරන දේවල් කොච්චරනම් දේවල් වල රසය අපිට අහිමි වෙලා තියෙනවද? ඕවල විශේෂයෙන් ලංකාවේ අපි ආහාර ගන්න වේගයේ හරිම වේගවත්. හරිනම් මේ හැමයක්ම සෑහෙන වෙලාවක් කර හැම දැන් අපිටත් වශයෙන් වේදනා කරලා තියෙන හැම භක්තියක් පාසාන හැම කටක් පාසාන ප්‍රතික්ෂා කරමින් මේ කර මේ ඒ ගැන මෙනෙහි කරමින් පිළිපොඩ දකිනීම ඒක මේ වදන්න කියන එකයි. එතකොට හරියට අපි හපලා හොඳට මේ රස මිදින්නින් ඒක කනවනම් අනික අර අවශ්‍ය වන ආහාර ප්‍රමාණය සෑහෙන අඩු වෙනවා. එහෙම නොවුනහම සෑහෙන ආහාරයක් වැඩි වෙනවා. වෙන මොනවා හරි දෙයක් බලබලා ෆිල්ම් එකක් හරි පිළියයක් හරි බලබලා කන්නක ගන්න. එතකොට අපි ඩොල්ෆින් ලවා ගන්න. එතකොට හඳුන්නේ ඉලින එක නෙවෙන්නේ හරියට හප්පලා චූ කරන. ඩොල්ෆින් ලගේ හැටි මොන්නේ කොච්චර දුන්නත් දැනන්නේ කියනවනේ. ඒ වගේ සාමාන්‍ය කන ප්‍රමාණයට වඩා එකමාරක් දෙකක් විතර බොහෝ අය කන වෙන දෙයක් ඇයි සිහියේ තියෙන්නේ වෙන දෙයකට මේ රසයක් මොකක්වත්ම නැහැ. සමහර වෙලාවට බඩ පිටලත් නැහැ. ඉතින් මේ විදිහටයි සිහිය කල්පනා නැති වුණා. ඉතින් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිහිය ගේන සතිය ගේන හැම වෙලාවට මේ කල්පනා සම්පඥානනේ කියන එක හොඳ සිහි නුවණ අරගෙනම මේ කටයුත්ත කරන්න කියලා කියනවා. එතකොට ඒ කෙනා මොන කොයි වෙලාවකවත් මේ සතිපට්ඨානෙන් බැහැර වෙලා නැහැ. මේ විපස්සනාවෙන් බැහැර වෙලා නැහැ. හැම මොහොතකම යනින වෙලාවේ, බලන වෙලාවේ, ඉඳාගන්න වෙලාවේ, කනබන වෙලාවේ, මුත්‍ර මේ කැසිකිලි යන වෙලාවේ සෑම වෙලාවකම සිහිය පිහිටලා තියෙනවා. ඒ සිහිය පිහිටලා තියෙනවා කියන එකේ තව අර්ථයක් තමයි ඒ අතීතයේ ජීවත් වෙන්නෙත් නැහැ. අතීතේ ජීවත් වෙන්නෙත් නැහැ. අනාගතේ ජීවත් වෙන්නෙත් නැහැ. එයාට හැම වෙලාවෙම අර present moment awareness කියන එක තමාම හොදට තියෙනවා. දුක කියන එක හටගන්නේම ආයතින්ද පාස්වර්ඩ් නැහැ. ඒකෝ අතීතේ නැතිනම් අනාගතේ හිතල තමයි මේ සිතිවිලි වලින් තමයි දුක කියන එක හැම වෙලාවෙම හටගන්නේ. වර්තමාන මොහොතේ හොඳ සිහියෙන් කල්පනාවෙන් මොන හරි වැඩ කරන එක හැම කෙනෙකුටම දුක කෙනෙක් හරි යන්නේ. ඇයි වෙනත් දෙයක් හිතන්නේ නැහැ නේ? ආ හිතන්නේ දැන් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය විතරයිමයි දකින්නේ. ඒ තුලමයි ජීවත් වෙන්නේ. ඒ තුලමයි සිහිය පවතින්නේ. ඒ හින්දා එයාට දුක කෙනෙක් හටගන්නේ නැහැ. වර්තමාන මොහොතේ ජීවත් වෙන හැම කෙනෙක්ම හරි සන්තෝෂයෙන් ඉන්නවා. දැන් බලන්න. එතකොට අපිට මේ සතුට හොයන්න මේ ඉමුක්ති මාර්ගයේ යන්න අපිට හොරි දෙකක් දාලා පන්සලට කියන්න ඕනද? ඈ වෙන මේ නිවාඩු දවසක් හොයාගෙන මේකට වෙනම කැප වෙන්න ඕනද? එහෙමයක් නෙමෙයි මේක ගන්න. මේක හැම වෙලාවෙම අපි ප්‍රගුණ කළ යුතුක් ඇටියෙ හැම මොහොතකම හැම දවසකම මේ ප්‍රගුණ කරන්න පුළුවන් ක්‍රම වේදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. උන්ති මේ දෙක තමයි ඔය දැන් වෙලාවට හොඳයි කියලා කියලා මේ ඉරියව් හා මේ සම්පජාඤ්ඤය මේ පිටා ගන්න ක්‍රම දෙක කොටස් දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කායානුපස්සනාවේ කොටස් දෙකක්. මේ දෙකත් අයිති වෙන්නේ කායතමයි. අර මුලින් ආනාපාන සතියත් කායනුපස්සනාවේ කොටසක්. මේ ඊට පස්සේ ඉරියාපත සතියත් කායනුපස්සනාවේ කොටසක්. සම්පජාඤ්ඤය හයන ප්‍රශ්නාවලි කරපත් සම්පදන්නේ පම්බති. ඉතින් මේ දපේක ප්‍රශ්නින් අපි අද දැනට මේ කෙටි සාකච්ඡාව නිවාරණපත් කරන කටයුතු කරන ගැටුවක් කියලා අපිට කතා කරන්න ඕන කතා කරන්න පුළුවන්. ඊළඟ දවසේ තියෙන කොටස දැන් මේ අද කියන්නේ ඒක මේ වෙලාව මත. දැන් වෙලාව කරන මම දන්නවා අද අමාරු කියලා උදෑසන ඉඳලම අද සිද්දරගෙන දිනම්බේ ඉඳලම අද භාවනා වැඩසටහන තිබුණා අවුරුදු 5 වෙනකන් අපි සාකච්ඡාවල් කළා. ඉතින් එහෙනම් දැන් මේක මීටත් වඩා දැන් දී ගියොත් එහෙම යන ප්‍රමාණය සංවාද විදිහට ඔක්කොම ස්ලිප් වෙනවා ඒ නිසා අදට අපි මේක නතර කරනවා. ඊළඟ දවසේ අපි කටිකූල මානසිකාර පබ්බ කියන කොටස මේ ඔය දෙතිස් මහා කුණ ප්‍රියම් පිළිබඳව මොන කොටස අපි සාකච්ඡා කරලා
ඒ පිළිබඳ යම් දැනුමක් අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරමු. ඉතින් ඒ නිසා මේ අපි කරපු සාකච්ඡාව ධර්ම දැන ගැනීම අපේ අරමුණ වන පරිදිම බලාපොරොත්තු වන පරිදිම අපිට දුකෙන් නිදහස් වීම සඳහාම මේ යථාර්ථය දැකීම සඳහාම ඊළඟට නිවන පසක් කර ගැනීම සඳහාම සියලු දුක් කෙලවර කර ගැනීම සඳහාම මේ කුසල කර්මයේ අපි හැමදෙනාට මේකසේ හේතු වාසනා වේවා කියලා අපි සාකච්ඡා කරනවා.